තියෙනවා. දෙවනි වටයකින් දැන් නැවත අරගලයේ අපි 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 අභිමුව ඇවිත් තියෙනවා. ඒක නිසා ඔබ දැන් කළ යුත්තේ වෙන මොකක්වත් නෙමෙයි. ඔබ පහුගිය දවස් ටිකේ පහුගිය මාසේ ඔබ කල්පනා කරා නම් පෙට්‍රල් පොලිමේ ඉඳලා ඒකත් එක්ක සෙට් වෙලා කොහොම හරි දවසක් ඉඳලා පෙට්‍රල් ගහන්න කියලා කල්පනා කරා නම් දවස් දෙකක් යද්දී දැන් දවස් කියන්නේ අපි මුලින් අපි දවසක් ඉඳලා පෙට්‍රල් ගහගත්තා සතියක් යද්දී දැන් දවස් දෙකක් ඉඳලා අපිට පෙට්‍රල් ගහ ගන්න වෙලා තියෙනවා දැන් තව ටික කාලයක් යද්දී දැන් දවස් 3ක් ඉඳලා අපිට පෙට්‍රල් ගහ ගන්න වෙලා තියෙනවා දැන් අද දවසේ වෙද්දී සතියක් ඉඳලා ෂෙඩ් ඇතුලේ පෙට්‍රල් ගහ ගන්න තැනකට පත් වෙලා තියෙනවා පෙට්‍රල් ඇත්තෙම නැහැ හරිද ගෑස් ගත්තොත් එහෙම ගෑසුත් එහෙම තමයි අපි හිතුවා අපේ ගෑස් එක කොහොම හරි ඉඳලා හොයාගත්තොත් අපිට ඇති කියලා නැත්නම් වැඩි මුදලකට හරි කමන්නේ අපි ගෑස් එකක් මිලදී අරගෙන අපේ ගෙදර උයාගෙන කමු කියලා අපි හිතුවා හැබැයි එහෙම මේ රටේ මිනිස්සු හිතනවා හිතුවා ඒක අපිට වඩා රනිල්ලා දන්නවා ඒක නිසා තමයි රනිල් මේක දැන් අර්බුදයේ ප්‍රකාශකයා බවට පත් වෙලා තියෙන්නේ ඒක නිසා යා මේක කියන්න පටන් ගන්න තිනවා අරක නෑ මේක නෑ මෙන්න වෙනවා කියලා. ඒක නිසා එහෙම කියද්දි මිනිස්සු කල්පනා කරනවා කමක් නෑ තියෙන ටිකෙන් හරි කොහොම හරි Tamanට චුට්ටක් ගන්න වෙයි කියලා. දැන් මොකද්ද වෙමින් තියෙන්නේ? ඒවා එකක්වත් අපිට උත්තර නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මොහොත වේදී ගතොත් අපේ ආදරණීය අම්මලා තාත්තලා 22ක් මැරලා තියෙනවා. ඒ අපිත් එක්ක ජීවත් වෙන්න ඕන මිනිස්සු අපිත් එක්ක එකට අත්වැල් බැඳගෙන ඉන්න ඕන මිනිස්සු අද ෂෙඩ් ඇතුලේ පෝලිං ඇතුලේ මැරෙන්න පටන් අරන් තියෙනවා. තව තව ටික දවසක් යන්නේ ඔයාගේ අම්මට, ඔයාගේ තාත්තට, ඔයාගේ දරුවට බේට් ටික නැතුව මැරෙන්න එනවා පාරේදී. හොස්පිටල් ගාන අපිට මැරෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා දැන් අපි මොකද්ද කරන්න ඕනකම තියෙන්නේ? ආයි මේකට හුරු වෙන එක නෙමෙයි. අපි මේකට අපිට මේ අර තියෙන චූටි ගානෙන් අපි කොහේ හරි එකක් අරගෙන මේකට බේරනවා කියන එක නෙමෙයි අපේ රටේ මිනිස්සු කල්පනා කරන්න ඕනකම තියෙන්නේ. දැන් අපි අපේ ජීවිතය ඉල්ලලා සටන් කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපි කාටවත් අයිතියක් නැහැ මෙතනින් එහාට අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් මැරෙන තැනට වැඩ කරගන්න. අපේ රටේ තරුණයෝ මේ ප්‍රශ්නෙට මූණ දෙනව වෙනුවට තමන් මරණය තෝරගන්නවා සිවිදිවි හානි කරගන්න පටන් ගන්නවා තමන්ගේ අම්මා තාත්තා ජීවත් කරන්න බැරි ප්‍රශ්නෙට. දැවැන්ත සමාජ ඛේදවාචකට එමින් තියෙනවා. ඒක නිසා අපිට තියෙන ෆයිට් එක අපි සාම්ප්‍රදායික ලෙස හිතුවනම් අපි සාමාන්‍ය ක්‍රමයට හිතුවනම් ඔබ කල්පනා කරන්න මීට මාස දෙකකට ඉස්සෙල්ලා එහෙනම් මේ ආණ්ඩුව තුනින් දෙක නැති වෙයිද කියලා සාමාන්‍ය ලෙස හිතුවනම් නෑ අපි අසාමාන්‍ය ලෙස සාමාන්‍ය ක්‍රමයට යන්නේ නැතුව වෙනස් ලෙස හිතපු නිසා තමයි මේ ආණ්ඩුවට තුනින් දෙක නැති වුණේ ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය විදිහට හිතුවනම් මහින්ද අද තාමත් අග්‍රාමාත්‍යවරයා හැබැයි අපි සාමාන්‍ය විදිහට හිතපු නැති නිසා තමයි වෙනස් විදිහට හිතපු නිසා තමයි දැවැන්ත බලයක් තිබුණු මේ රටේ දෙයියෝ විදිහට අදහපු අද මහින්දට බංකරයක් ඇතුලේ ඉන්න වෙලා තියෙන්නේ මේ දේශපාලන නායකයෝ ෂෝ දාගෙන නටපු නැටුමට අපි හිතුවද කවදාවත් අද ඔවුන්ට පාරකට බැහැලා මිනිහෙක් ඉස්සරහට ඇවිල්ලා අද දෙයක් කතා කරන්න බැරි ගන්නට හිර වෙලා තියෙන්නේ මේ රටේ මහ ජනතාව තරුණයෝ ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරගත්තේ හින්දා ඒක තමයි ඇත්ත ඉතින් ඒක නිසා තවත් අලුත් වටයකින් අපේ අම්මා ඔබේ ආදරණීය දුව ඔබේ ආදරණීය පුතා ඔබේ ආදරණීය සහෝදරයා ඔබේ ආදරණීය ආදරවන්තයා ආදරවන්තිය මිය යනතුරු ඉන්නේ නැතුව අපි දැන් සටන් කරන්න ඕනකම තියෙනවා ඒක නිසා අපි අපේ ජීවිතේ වෙනුවෙන් අපි සටන් කරන්න ඕනකම තියෙනවා සටන තියෙන්නේ දැන් වීදියේ ඒ නිසා අපේ ජීවිතේ වෙනුවෙන් අපි වීදියේ සටන් කරන්න ඕනකම තියෙනවා ඒක නිසා අපි තරුණ තරුණයන්ට ආරාධනා කරනවා මේකට හුරු වෙනවා වෙනුවට අපි වීදියේ සටන තෝරගන්න ඕනකම තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව අනිවාර්යයෙන්ම වීදියේ නව පන්නේ සටනකට අපි පණ දෙන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය අපි මැදිහත් වෙන්න සූදානම්. ඒක නිසා ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරගත්ත තරුණයා තරුණයන්ට ප්‍රගතිශීලී මිනිසුන්ට අපි ආරාධනා කරනවා නැවත වටයකින් දෙවනි වටයකින් මේ රටේ අරගලයේ සූදානම් වෙමින් එනවා. ඒ අරගලයට බය නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානාත්මකව අපි මේ අරගලයට මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඒකට ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරගත්ත තරුණයන් අපි එළියට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම හුරු වීම වෙනුවට වීදි සටන තෝරගම්මු. ඒ සටන අපි දෙවනිදා සිට තරුණ සංගමයේ විදිහට මේ රටේ ඉන්න තරුණයෙක් එකතු කරගෙන දිස්ත්‍රික්ක පුරා අපි ආරම්භ කරනවා. ඒක නිසා අපි හිතනවා මේක සරල නැගිටීමක් නෙමෙයි. අපේ ජීවිත කාලය ඇතුළේදී විවිධ වේශකින් ආපු නව පන්නේ අරගලයකට තමයි මේ පණ පොමින් තියෙන්නේ. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ පැන නගමින් තියෙන්නේ අපේ රට ඇතුළේ නවපන්නේ අරගලයක් නවපන්නේ අපේ ජාතික නිදහස් සටන තමයි මේ පණපෝවෙන් තියෙන්නේ මේක සරල තැනකින් ඉවර කරන්න යන්න එපා මේ සිස්ටම් එක අපි වෙනස් කරමු හුරු වීම නෙමෙයි අපි කරන්න ඕනේ වීදි සටන ඒ සටන වෙනුවෙන් මේ රටේ තරුණයන් ප්‍රගතිශීලී මිනිස්සු සියලු දෙනා එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව ගෝටත් රනිලුත් එලවන්න අපි වැඩ කරන්න ඕනකම තියෙනවා
ඒ වගේම 74ක් අවුරුද්දක් ඇතුළේ මේ ආපු සාම්ප්‍රදායික දේශපාලනයට තිත තියලා ජනතාවාදී පාලනයකට අපි පෙළගස්සන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමේ මේ දෙවනිදා සිට මේක නෙමේ ජීවිතේ, ජීවිතේ වෙනුවෙන් වීදි බහිමු කියන තේමාව ඇතුළේ අපි සටන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ සටන අපි දන්නවා තරුණයන්ට විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මෙය ඉතාමත් නුදුරු දින කිහිපෙදී සමස්ත මහජන අරගලයක් බවට පරිවර්තනය කරලා ගෝටත් රනිලුත් දෙක එකට තියලා ගෙදර යවන තැනට, පන්නන තැනට, එළවන තැනට අපි මේ සටන මූදු කරනවා. ඒ වෙනුවෙන් තරුණ තරුණයන් එක පෙළ ගැහෙනවා. ඒ වෙනුවෙන් දෙවනිදා අපි ලංකාව පුරා ගත්තොත් එහෙම දෙවනිදා අනුරාධපුර සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පටන් ගන්නවා. තුන්වෙනිදා පොළොන්නරුව, අටවෙනිදා බදුල්ල, නවවෙනිදා පුත්තලම, දහවෙනිදා කෑගල්ල කියන දිස්ත්‍රික් වලින් මේක ආරම්භ කළා. ජූලි මාසේ මුළු රට පුරාම, අපි දන්නවා ජූලි කියලා කියන්නේ රට පුරා කළු ජූලියක් ඇති වෙච්ච එක. හැබැයි මේ ජූලිය මේ රටේ සමස්ත ජනතාවත් එකතු වෙලා අපි අපේ නව නිදහස් සටන නිර්මාණය කරන, ජයග්‍රහණය කරන ජූලියක් බවට පරිවර්තනය කරන්න අපි මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් මේ රටේ ඉන්න තරුණයන්ට, ප්‍රගතිශීලී ඉන්න මිනිසුන්ට හුරුවීම වෙනුවට වීදි සටන තෝරගම්මු. ඒ වෙනුවෙන් සටන් කරමු කියන එක අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.